මහබැංකුවේ බැඳුම් කර ක්‍රියාවලියේ සිදුවුණු වංචා පිළිබඳව මහබැංකුව විසින් ජාත්‍යන්තර ආයතනයක් ලවා කරවන ලද මේ විගණනය මගින් හෙළිදරව් වෙලා තියෙනවා. මේ විගණනය පිළිබඳ වාර්තාව ආවේ ජනාධිපතිවරණයට කලින්. නියම වගකීතු පුද්ගලයෝ කවුද කියලා හෙළිදරව් වෙන හින්දා ඒහා සම්බන්ධ වෙච්ච සියලුම පාර්ශ්ව එකතු වෙලා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගැහුවා, ජනතාවට ඉදිරිපත් කළේ නැහැ. මේ වන විට කෝප් කමිටුවට ඒ වෝහාරික විගණන වාර්තාව ලැබිලා තියෙනවා. ඒක මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ ජනතාවට මම කියන්න තියෙන්නේ කවුද නියම හොරු කියලා මේ වෝහාරික විගණන වාර්තාව අනුව දැනගන්න පුළුවන්. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා. අපි බලාපොරොත්තුෙන් ඉන්නේ ඊළඟ දින කීපය තුළ මේ ප්‍රශ්න සියල්ල විසඳේ කියලා. සුභවාදීවයි බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන තොරතුරු අනුව ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ වගකීම් අවසන් කරමින් අලුත් පරම්පරාවට වගකීම් බාර දීලා ඉවත් වෙලා යන සූදානම් වෙලා ඉන්නවා කියන එක තමයි අපි දැනගෙන තියෙන්නේ. අපි එතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා.